උදැස්න කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ channel එකට අද. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කතාවකට. ඉතින් ඇත්තටම දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන සමයේ රාජාභිෂේක දෙකක් සිදු වෙනවා. එක් රාජාභිෂේකයක් 39 නමින් අනිත් රාජාභිෂේකයේ දේවානම්පියතිස්ස නමින්. ඉතින් ඇත්තටම දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන කාලය ගැන කිව්වොත් කිස්තුපූර්ව 307 කිස්තුපූර්ව 267 අතර කාලය තමයි මෙතුමාගේ පාලන කාලය. ඉතින් ඇත්තට මෙතුමා තමයි අගනුවර බවට පත් කරගන්නේ අනුරාධපුර රාජ්‍යය. ඉතින් මෙතුමාගේ පාලන සමය වැදගත්ම සංසිද්ධිය තමයි මෙතුමා තම රටට බුදුදහම ගින්වා ගැනීම සහ බුදුදහම ස්ථාපිත කිරීම. ඉතින් මහාවංශයේ කියන විදිහට දේවානම්පියතිස්ස රජතුමාගේ පියා තමයි මුටසීව රජතුමා කියලා කියන්නේ. ඉතින් මුටසීව රජතුමාගෙන් පසු අනුරාධපුර රාජ්‍ය රජකමට පත් වෙන්නේ ඔහුගේ දෙවන පුත් තිස්ස කුමාරයා. ඉතින් තිස්ස කුමාරයාගේ තිස්ස කුමාරයා රජකමට පත් වූ පසු යුවරාජ බවට පත් වෙන්නේ ඔහුගේ සොයුරු මහානාග කුමරු. මොවුන්ට තවත් සොයුරන් සිටියා මහානාග උත්තිය මහාසිව නමින්. ඉතින් මහාවංශය කියන වෙද්දී දේවානම්පියතිස්ස රජතුමාට ඈත මිතුරෙකු සිටියා මෞර්ය වංශික අධිරාජ්‍යයක වන අශෝක අධිරාජ්‍ය. මොවුන් දෙදෙනා කිසිවෙකුටත් කිසිවෙකු කවදාවත් හමු වී නැහැ. ඉතින් ඇත්තටම දේවානම්පියතිස්ස රජතුමා ත්‍යාග භෝගය යවනවා අශෝක අධිරාජ්‍යට. අශෝක අධිරාජ්‍ය පෙරලා නැවත දේවානම්පියතිස්ස රජතුමාට තෑගි භෝගය වෙනවා. ඉතින් මෙසේ තමයි මොවුන්ගේ මිතුරුකම තිබුණේ. ඉතින් මේ සමයේදී දේවානම්පියතිස්ස රජතුමා තෑගි භෝග යවනවා අශෝක අධිරාජ්‍යට. එහිදී අශෝක අධිරාජ්‍ය පෙරලා ඔහුට තෑගි භෝග සමග ලිපියකින් පවසනවා තමන් බුදුදහම වැළඳගත් බවත් ඔබත් බුදුදහම වැළඳගන්නා ලෙස. ඉතින් එහිදී එයට පිළියමක් ලෙස අශෝක අධිරාජ්‍ය තම පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිවට එවීමට තීරණය කරනවා. ඉතින් මේ සමයේදී අර ලිපිය තමන් විසින් නිරීක්ෂණය කළ විට දේවානම්පියතිස්ස රජතුමා තම දෙවන රාජාභිෂේකය සිදු කරනවා දේවානම්පියතිස්ස නමින්. ඉතින් තිස්ස යන නමට දේවානම්පිය කියන කොටස එකතු කරගෙන තමයි දේවානම්පියතිස්ස නමින් එතුමා දෙවන රාජාභිෂේකය සිදු කරන්නේ. ඉතින් මේ සමයේදී දේවානම්පියතිස්ස රජතුමා තම සෙබළු 40,000ක පිරිස සමග මිස්සක පර්වතයේ දඩයන් කෙළි තමයි ඉඳලා සිටියේ. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා මුවෙකු පසුපස සම්බා යනවා මිස්සක පර්වතයේ පාමුලට. ඉතින් එහිදී මිහිඳු මහරහතන් වහන්සේ සහ ඔහු මිහිඳු මහරහතන් වහන්සේට පිරිස මෙතුමාගෙන් ප්‍රශ්න විමසනවා. ඉතින් මහාවංශයේ දක්වනවා යක්ෂයෙකු දැක බියට පත්වනවා කියා දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කරුණු පවසනවා. මහරජ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශාවකයෝ වෙමු කියා. ඉතින් එහිදී දේවානම්පියතිස්ස රජතුමාට තේරුම් යනවා. ඉතින් මෙහිදී දේවානම්පියතිස්ස රජතුමාට තේරුම් යනවා තම මිත්‍ර අශෝක අධිරාජ්‍යය තමයි මේ පිරිස තම රටේ බුදුදහම ජප්ති කිරීමට එව්වේ කියා. ඉතින් මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ අඹ ප්‍රශ්න කියන විශේෂ ප්‍රශ්න කීපය දේවානම්පියතිස්ස රජතුමාගෙන් අසනවා. ඉතින් මේ ප්‍රශ්න දේවානම්පියතිස්ස රජතුමාගේ මිහිඳු මහරහතන් වහන්සේ විමසන්නේ මෙතුමාට බුදුදහම තේරුම් ගැනීමට පුළුවන් පැහැදිලි මනසක් තිබෙනවද කියලා. ඉතින් අවසානයේදී මිහිඳු මහරහතන් වහන්සේට තේරුම් යනවා දේවානම්පියතිස්ස රජතුමාට උසස් මනසක් ඇති බව මේ බුදුදහමේ අර්ථය තේරුම් ගැනීමට. ඉතින් පසුකාලීනව දේවානම්පියතිස්ස රජතුමා ඉතාම ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස බුදුදහම තම රාජ්‍ය පමණ අනිත් රාජ්‍යවල ව්‍යාප්ත කර තමන් ඉතාමත් නිවැරදි ලෙස බුදුදහම වැළඳ ගන්නවා. ඉතින් ශාසනයට කැපවෙච්ච පාලකයෙක් ලෙස තමයි එතුමා හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතුමාගේ පාලන කාලේ තවත් වැදගත් සිදුවීම් ගැන කියනවා නම් මෙතුමා ගැන දක්වන ප්‍රායෝගික කාලය දක්වලා තින්නේ ඈත කාලය. ඉතින් ඇත්තටම කියනකොට මේක වෙලා තියෙන්නේ මෙතුමා ගැන කරුණු රස කරගන්න පුළුවන් මූලාශ්‍ර හිඟයක් තියෙන නිසා. ඉතින් මෙතුමා ඉදි කළලා තියෙනවා කියලා කියනවා තිස්ස මහරාම චෛත්‍ය ඇතුළු තවත් චෛත්‍ය කිහිපයක්. නමුත් ඒවා කිසිවෙකුට හඳුනා ගන්න බැහැ. ඉතින් මෙතුමා ථූපාරාම චෛත්‍ය ඉදි කළලා තිනවා තිසාවේව පවයිදි කළලා තින්නේ මෙතුමා. ඉතින් තව ඉතින් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ස්ථාන තියෙනවා මිහින්තලේ. ඉතින් මේ මිහින්තලේ කියන ප්‍රදේශයට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස පැමිණියේ. මේ ලෙනේ අවුරුදු 40ක් පමණ විසූ බව සඳහන් වෙනවා. මහාවංශී මිහිඳු මහරහතන් වහන්සේ මේ ලෙනෙහි අවුරුදු 40ක් පමණ වාසය කළ බව මහාවංශී සඳහන් වෙනවා. ඉතින් තවත් විශාල සුවිශේෂී සිදුවීමක් ගැන කියනවා නම් දේවානම්පියතිස්ස රජතුමාගේ මිත්‍ර අශෝක අධිරාජ්‍ය තවත් ත්‍යාගයක් කියවනවා මහා බෝධිය. නැත්නම් මහා බෝධිය වෘක්ෂයෙන් අංකුරයක් තමයි දේවානම්පියතිස්ස රජතුමාට එවන්නේ. ඉතින් එහිදී
මේ මහාබෝධි වෘක්ෂය කියන්නේ පැරණිම වෘක්ෂයන්ගෙන් එකක්. ඉතින් මේ ආකාරයට තමයි දේවනම්පියතිස්ස රජතුමාගේ හතාපොත අවසන් වෙන්නේ. ඉතින් පසුව දේවනම්පියතිස්ස රජතුමාගෙන් පසුව රජකමට පත්වන්නේ ඔහුගේ සොයුරු මහා උක්තිය සහ මහාසිව. ඉතින් පසුකාලීනව අනුරාධපුර රාජ්‍යයේ චෝල ආක්‍රමණ ආවව කියනවා. නමුත් පොළොන්නරුව රාජ්‍යයේ ආරම්භය සමග මේ ආක්‍රමණ අවසන් වූ බව පවසනවා. ඉතින් මේ ආකාරයට තමයි දේවනම්පියතිස්ස රජතුමාගේ හතාපොත අවසන් වන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හොඳයි නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝ මගේ channel එක හොඳයි නම් අමතක කරගොර අනිවාර්යයෙන්ම subscribe කරන්න.